My recipe YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න මං අද ඔයාලට අරගෙන ආවේ පහසුවෙන්ම හදා ගන්න පුළුවන් කටේම දියවෙන රසවම රස අලුව එකක්. ඉතින් මේ අලුව එක හදා ගන්න හරීම ලේසි. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්නම්. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මම මේ අලුව එක හදන්න මෙතන අරගෙන තියෙන්නේ කඩින් ගෙනපු හාල් පිටි. හාල් පිටි ග්‍රෑම් 500ක් මම මෙතන අරගෙන තියෙනවා. බැදපු රටකජු ටිකක් අරන් තියෙනවා. සීනි ග්‍රෑම් 400ක් අරන් තියෙනවා. මෙච්චරයි අපිට මේ අලුව එක හදන්න ප්‍රධාන වශයෙන් ඕන කරන්නේ. ඊළඟට මම තාච්චියක් ලිපේ තියලා මේ හාල් පිටි ටික ටිකක් බැද ගන්නවා. කඩේ හාල් පිටි නිසා වැඩි වෙලාවක් බදින්න අවශ්‍ය නැහැ. ඔයාලා තෙත හාල් පිටි ගන්නවා නම් ටිකක් වැඩිපුර වෙලා බැද ගන්න ඕනි. මේක හිමීට අඩු ගින්දරේ පිටිවල පාට වෙනස් වෙන්නේ නැති වෙන්න බැද ගන්න ඕන. විනාඩි 10ක් විතර පිටි ටික බැදුනා නම් ඇති. දැන් මගේ මේ පිටි ටික බැදිලා ඇති. මම මේක අයින් කරලා මේ ටික ඔක්කොම හලා ගන්නවා. ඊළඟට මං ආපහු ඇතිලිය ලිපේ තියලා ඒකට සීනි ටික දාගන්නවා. සීනි ග්‍රෑම් 400ට වතුර මිලිලීටර 150ක් විතර දාගන්න ඕන. මේ පැණි එක හදාගන්න වැඩිපුර වතුර දාගන්න එපා. ඊට පස්සේ හිමීට සීනි ටික දිය කරගන්න ඕන. මේ විදිහට හොඳට බුබුලු දාලා උතුරලා එනකන් ලිපේ තියාගන්න. ඊළඟට මම මේකට එකතු කරගන්නවා ලුණු තේ හැඳි කාලකුයි සුවඳ කුඩු තේ හැඳි කාලකට අඩුවෙන් ප්‍රමාණයෙන් ටිකක් එකතු කරගන්න පුළුවන්. සුවඳ කුඩු වෙනුවට මේකට එන සාල් ඇට දෙක තුනක් තලලා එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් වැනිලා තේ හැඳක් එකතු කරගන්නත් පුළුවන්. ඊළඟට මේ විදිහට ඇඟිලි දෙකට අල්ලලා බලනකොට ඇඟිලි දෙක ටිකක් තදට ඇලෙන වගේ ප්‍රමාණය වෙනකොට ලිප ඔෆ් කරගන්න. ඊට පස්සේ මේ පැණි ටික අපිට ටිකක් නිමෙන්න තියාගන්න පුළුවන්. පැණි එක හොඳටම නිමෙන්න අවශ්‍ය නැහැ. පැණි එක යන්තම් වගේ නිමුණා නම් ඇති. ඊළඟට මම මේ හලාගත්ත පිටි ටිකෙන් පිටි ටිකක් අයින් කරගන්නවා. ඒක අපිට අලුවයකින් උඩින් දාගන්න අවශ්‍ය වෙනවා. ඒකින් ද මතක ඇතුව පිටි ටිකක් අයින් කරලා තියාගන්න. ඊළඟට මේ පිටි ටිකට මම රටකජු ටික එකතු කරගන්නවා. ඔයාලට කජු තියෙනවා නම් කජු දාගන්න පුළුවන්. මුද්‍රස් පළන් දාගන්න පුළුවන්. කැමති දෙයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඒ ටික දාලා හොඳට ටිකක් කලවම් කරගන්න. ඊළඟට අපි අලුව එක කපන තැනට පිටි ටිකක් ඉහා ගන්න ඕනේ. මම ට්‍රේ එකක තමයි අලුව ටික කපාගන්නේ. ඒකට මම අර අයින් කරගත්ත පිටි වලින් පිටි ටිකක් ඉහා ගන්නවා. මේ විදිහට පිටි ටික ඉහාගෙන මේක පැත්තකින් තියාගන්න. ඊළඟට අපේ පිටි මිශ්‍රණයට පැණියකින් ටික ටික දදා කලවම් කරගන්න ඕනි. මේ විදිහට පැණි ටික ටික දාලා මේක මුලින්ම හැන්දකින් කලවම් කරගන්න පිටි ටික. පිටි එකේ හැම තැනටම පැණි වැටුණාට පස්සේ අපිට මේක අතින් අනා ගන්න පුළුවන්. හැඳ අයින් කරලා අතින් අනා ගන්න ඕනි. මෙන්න මේ විදිහට අපිට ගුලි කරන්න පුළුවන් ප්‍රමාණය වෙනකම් පැණි එකතු කර ගන්න ඕන. මේ ගානට පැණි දාගත්තාම ඇති. ඊට වඩා වැඩිපුර පැණි දාන්න යන්න එපා. මේක ඉක්මනටම හයි වෙන්නේ නැහැ. ඒක නිසා අපිට මේක හිමීට තුනී කරගන්න පුළුවන්. ලස්සනට හිමීට වෙලා අරගෙන තුනී කරගන්න.
අපි අයින් කරගත්ත පිටි වලින් උඩට පිටි හාගෙන මේක ලස්සන්ට හැඩේ හදා ගන්න පුළුවන්. මෙහෙම අලුව එකේ හැඩේ හදාගත්තට පස්සේ අපිට මේකේ වාටි කපල අයින් කරගෙන අපිට අවශ්‍ය විදිහට කෑලි වලට වෙන් කර ගන්න පුළුවන්. මම නම් මේක කොටු හැඩයට කපා ගන්නේ. ඉතින් මේ වෙලාවේදි මම ඔයාලට නැවතත් මතක් කරනවා, ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න. වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් යටින් comment කරන්න කියලාත් මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. ඉතින් මේ විදිහට රසයට අලුව එකක් ඔයාලත් හදාගන්න. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත මගේ අලුව ටික. මේ අලුව එක හරීම රසයි, කටේම දිය වෙනවා. මේ බලන්න ගොඩාක් තද වෙලත් නැහැ, හරීම ලේසි කඩන්න. ඉතින් මේ වගේම තවත් රසබර වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්. මගේ වීඩියෝ එක නැරඹුවාට ඔයාලට බෙහෙවින් ස්තුතියි.